අනුර කුමාර දිසානායක මැතිතුමාගේ රාජාසන කතාව අහන් ඉඳලා ඒ රාජාසන කතාව පිළිබඳව තමයි අද කතා කරන්නට මම බලාපොරොත්තු වෙන්නේ. මේ ජාතික ප්‍රශ්නය. එතකොට ජාතික ප්‍රශ්නයේදී එතුමා කියනවා ඒ වගේම වැදගත් කතාවක්. එතුමා කියනවා අපට දේශපාලන විවිධ මත දරන්නට පුළුවන්. හරියට හරි. හැබැයි මම ඔබට එකක් වගකීමෙන් කියනවා. යලි අපේ රටේ ජාතිවාදී දේශපාලනයට දෙන්නේ නැහැ. ඒ වගේම කවර පන්නේ වූ ආගමික අන්තවාදයක් හිසෝසවන්න දෙන්නෙත් නැහැ. අපි ඇති තරමට ජාතිවාදී ගැටුම් වලින් පීඩාවට පත් වූ ජනතාවක් මේ මහ පොළොවේ ඇති තරම් ලේ වලින් තෙත් වෙලා තියෙනවා. ඒ තෙත් වෙච්ච ලේ වලින් කොටසක් මගේ ඇඟෙලි මතක තියාගන්න. මේ ජාතික ප්‍රශ්නයට. එතුමා කියනවානේ පොළොව තෙත් උනායි කියලා. ඔව්. මගේ ලේ වලිනුත් ඒක තෙත් උනා. ඒ පොළොව. එහෙම තමයි මේක එදා මේ ගමන ආවේ. ගංගා පිරෙන්න කඳුළු ගලලා තියෙනවා. එකිනෙක අතර සැකය, අවිශ්වාසය, ක්‍රෝධය ඇතිතරම් පාර්ලිමේන්තුව ඇතිතරම් වර්ධනය වෙලා තියෙනවා. අද මේ පාර්ලිමේන්තුව නියෝජන කරන අපේ වගකීම තමයි අපේ අනාගත දරු පරම්පරාවට එවැනි රාජ්‍යයක් නිර්මාණය නොකිරීමේ වගකීම අප සතුව තිබෙනවා. දේශපාලනය සඳහා අපිට ඕන තරම් සටන් පාට තියෙනවා පුළුවන්. ආර්ථික සටන් පාට, ප්‍රජාතන්ත්‍රවාදී සටන් පවර ඕන තරම් ජය ගන්න පුළුවන්. හැබැයි කිසිවෙක් අපේ රටේ දේශපාලන බලය අත්පත් කර ගැනීම වෙනුවෙන් ජාතිවාදී ආගම්වාදී සටන් පාට ගොඩනැගීමට නොදෙන බව මතක තියාගන්න. ඉතාමත්ම හොඳ කතාවක්. මේ කතාව 80 දශකයේ ඔවුන්ගේ පක්ෂයට කරන්න පුළුවන් වුණා නම් ඒ කිසිම ලේ ගංගාවක් ගලන්නේ නැහැ. ඒ කිසිම කඳුළු ගංගාවක් ගලන්නේ නැහැ. මතක තියාගන්න මේ රටේ. මේ කතාව කියන්න ගිහිල්ලා මම ඇතුළු විජය කුමාරතුංග සහෝදරය ඇතුළු අපි 108 දෙනෙක් ජීවිත පූජා කරා අපේ පක්ෂේ. 108 දෙනෙක් ජීවිත පූජා කරා. අපි වගේ තව බර ගාණක් සමහරු ආබාධිත වුණා. මට දෙවරක් බෝම්බ වැදිලත් මට ජීවත් වීමේ අවකාශය මට ලැබුණා. ස්වභාව ධර්මයේ විසින්දකෝයි. එතකොට අපි මේ සත්‍ය ප්‍රකාශ කිරීම තුල අපිට බෝම්බ ගැහුවා. අපිට වෙඩි තියුවා. අපිට මරණ දඬුවම් දුන්නා. දේශද්‍රෝහීන් විදියට. වරක මම මට කිව්වා කොටියා කියලා. වරක මට කිව්වා තම්බියා කියලා. වර්ග මට කිව්වා මොහමඩ් රාජිත කියලා. මේ සියලු බැනුම් අහගෙන අපි වෙනස් වුණේ නැහැ. මතක තියාගන්න. අපි වෙනස් වුණේ නැහැ. අපිට ආත්ම ශක්තිය තිබුණා කළුතර වැනි අති මහත් බහුතර සිංහල බෞද්ධ ජනතාවක් වෙසෙන දිස්ත්‍රික්කයක මේ කිසිදු ප්‍රතිපත්තියක් නැතුව ප්‍රසිද්ධියේ ජාතිවාදයට ආගම්වාදයට විරුද්ධව කතා කරමින් දෙමළ ජනතාවගේ අයිතිය ප්‍රසිද්ධියේ පිළි අරගනිමින් ඔවුන් වෙනුවෙන් සටන් කරමින් උතුරට ගිහිල්ලා ඒවා ටීවී එකේ දකිමින් ඒ වගේම මුස්ලිම් වරුන්ගේ අයිතිය සඳහා සටන් කරමින් ඒ වෙනුවෙන් කතා කරමින් ඔවුන් ඒ වෙනුවෙන් වෙනත් අය සමග වාද විවාදවලට පැටලෙමින් මුස්ලිම් වරුන්ගේ අයිතිය වෙනුවෙන් කතා කරමින් අපිට කළුතර දිස්ත්‍රික්කය අපි දේශපාලනය කරා. අපි කවදාකවත් වෙනස් වුණේ නැහැ. ඡන්ද ගන්න. එතකොට මේ සදාතනික සත්‍ය අපි එදා දුටු සත්‍ය අවුරුදු 35කට පමණ පසුව අනුර කුමාර මැතිතුමා ප්‍රධාන ඒ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන මාලිමාවට අවුරුදු 35කට පස්සේ අවබෝධ කර ගැනීම අර භාෂා ප්‍රශ්නේ අවුරුදු 40කට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවබෝධ කරගත්තා වගේම ඓතිහාසික කරුණක්. ඒ නිසා මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙන එතුමාට. කමක් නැහැ. දේශපාලනයේ අතීතයේ වැරදි කරාට ඕනම කෙනෙකුට පුළුවන් ඒ නිවැරදි මාවතකට ගමන් කරන්නට. පසු කලක හෝ ඇවිල්ලා අද ඔහුට රාජ්‍ය බලය ලැබුණා. මේ අඩුගානේ මේ රාජ්‍ය බලය තුල මේ රට ගොඩනැගීම සඳහා තියෙන එක මාවතයි. මාවත් දෙකක් නැහැ. ඒ නිවැරදි මාවත ඔහු එක පැත්තකින් IMF ගමන තෝරන ආර්ථිකය ගැන තෝරුම් අරගෙන අනිත් පැත්තෙන් ජාතිය පිළිබඳ ආගම පිළිබඳ ස්ථාවර පිළි අරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඔහුට සුබපතනවා මේ ගමන යන්න. ඔබ මේ යන ගමනේදී ජාතිවාදය මේ රටෙන් තුරන් කිරීමට දෙමළ ජනතාවගේ සාධාරණ අයිතිය ලබා දීමට මුස්ලිම් වරුන්ටත් මේ රටේ සමාන අයිතිය ලබා දීමට අනෙකුත් සුළු ජාතීන්ට සහ ආගමිකයන්ට මේ රටේ සමාන අයිතිය ලබා දීලා මේ ශ්‍රී ලාංකීය ජාතිය නිර්මාණය කිරීමට යන ගමනේදී කොන්දේසි විරහිතව අපේ සහයෝග ලැබෙනවා. කොන්දේසි විරහිතව අපේ සහයෝග ලැබෙනවා. මේ සඳහා තමයි අපි ලේ හැලුවේ. මේ සඳහා තමයි මගේ ඇඟේ බෝම්බ කෑලි 4ක් තිබෙන්නේ. ඒ නිසා මම කියනවා පැහැදිලිවම අද ලංකාවට ඕනේ ජනප්‍රිය නායකයෝ නෙවෙයි බුද්ධිමත් නායකයෝ. මේක තේරුම් ගන්න තවත් කල් ගිය
අපි එකාතකින් අපි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට කියනවා ජනප්‍රිය ජනාධිපති කෙනෙක් නොවී බුද්ධිමත් පරිණත ජනාධිපතිවරයෙක් වශයෙන් ක්‍රියා කරන්න. එච්චරයි අපේ රටට ඇත්තටම අපේ රට මේ උවදුරෙන් බේරා ගැනීමට තියෙන එකම පිළිතුර ඔච්චරයි. එනිසා මේ මාර්ගය ඔබ දැන් අවතීර්ණ වෙලා තිබෙන අලුත් මාර්ගය, ඒ මාර්ගයේ දිගට යන්න අපේ සම්පූර්ණ සහයෝගය ඔබට කොන්දේසි වීරයතව අපේ නායකයාගේත් අපේ පක්ෂයේ සම්පූර්ණ සහයෝගය ලැබෙනවා. ඒ මොකද ප්‍රතිපත්ති මේ වශයෙන් අපි ඔබ සමත් එක්ක ඉන්නවා. ඒක පසුගිය කාලයක ඔබ අප මේ ප්‍රතිපත්තිය වෙනුවෙන්ම ගැටුණා. අද ඔබත් ඒ ප්‍රතිපත්තිය එකට ඉෂ්ට ගන්නවා නම් අපි බොහොම සහෝදරාත්මකව ඔබට අපිට අවශ්‍ය සහයෝගය ඔබගේ තීරණාත්මක මොහොතේදී ඔබගේ ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන යනකොට සමාජලාට ඔබගේ පක්ෂය තුළ ඔබගේ කඳවුරුව තුළින්ම යම් ප්‍රතිවිරෝධයක් පැමිණියත් අපි ඔබත් සමග මේ ප්‍රතිපත්තිය සඳහා අපි හිට ගන්නවා. ඒක අපේ ප්‍රතිපත්තියයි. කවදාකවත් නොවෙනස් වුණු අපේ අවුරුදු 50ක් පුරා රනිල්ලගේ අපේ ප්‍රතිපත්තිය නිසා අපි ඒකට සාගරේනවා.